සුබදිනයක්හදා අපි කතා කරන්නට බලාපොරොත්තු අන්නේ වෙබ්බඩවි නිර්මාණය කිරීමට අදාළ ඉතාමත් වැදගත් කොටසා අපි දන්නවා වෙබ්බඩවක් හදන ඕනම කරෙක්ගේ අරමුණ තමයි අවසානදි තමන් හඳපු වෙබ්බඩී ඉතාම හොඳ මට්ටමක තියෙනවන ඒක අන්තර්ජාලයේ ප්‍රකාශනය කරන්නේ මැතා පට කෙර වෙබ හොස්ට කරනක් එතර වෙබ්හොස්ට කර හම එම නත්තාම් අන්තර්ජාලය මේක ප්‍රකාශයට පත් කරහම ලෝකයේ ඕනම කරෙකුට බලන්න හැකියාව ලැබෙනු. අපි අද කතාබහ කරන්න බලාපොරොත්තු වෙන්න අපි හදපු වෙබ්බඩවියක් කොහොමද පහසුවෙන් හොස්ට් කරගන්න කියලා. විශේෂයෙන්ම එකොළ හස්්‍රේණය තොරතුරු හා සනිවේදන් තාක්ෂණය බහුමාධ්‍ය භාවිතයෙන් සරල වෙබ්බඩ විනිර්මාණය අවසාන කොටසදී අපි මේ ගැන කතා බහ කරනවා. ඉතින් අපි ඒ ප්‍රායෝගිකවාද කරලා බලමු කොහොමද අපි තනාගත්ත වෙබ්බඩ විය අන්තර්ජාලය ප්‍රකාශය කල්ලා අවසාන වශයෙන් ඕනෑම කෙනෙකුට බලන්න පුළුවන් තත්තට පත් කරන්න කියලා. මේ සඳහා අපිට අවශ්‍ය වෙනවා දේවල් කීපයක් එකක් තමයි වෙබ්බඩවි නිර්මාණය කරන්න බුදුකාන්ගයක් ඕන වෙන එකැන ඇත්තරම අපිට වෙබ්බඩවී හදාගන්න සිදධ වෙනවා මෙතැදි ඔබට පුළුවන් වෙබ් සත්කාරක නුදුකාංගයක් පාවිච්චි කරලා වෙබ්බඩවිය හදාගන්න එහම නැත්තං HTML පාවිච්චි කල්ලා බ්බඩ විය නිර්මාණය කරන්න පුුවන් ටෙක්ස්ට ඩට එකක් පාවිච්චි කල්ලා ස්්ටමල් කේත ලියමින් වෙබ්බඩ වී නිර්මාණය කරන්න පුළුවන් එහනත් අපි කලින් කතා කර වගේ වෙෙබ් සත්කාරක මොදුකාංගයක් පාවිච්චි කල්ලා වෙබ්බඩවී හදාගන්නත් පුළුවන් එහෙමත් ඇත්තං ඔබට ගතික වෙබ්බඩවක් හදරවරං පහසුවෙන් හදරන්න පුළුවන් සMS එමනැත්තා සන්ධාර කළමනා කරන්න පද්ධතියක් පාවිච්චිල් ජෝම් හෝ වඩ් ්‍රස් වගේක මේ කොයිආකාරෙන් හෝ වෙබ්බඩවිය හදාගත්තයිෙන් පස්සේ ඔබ ඊළඟට ඔබේ පියවර තමයි වෙබ්බඩවිය අන්තර්ජාලය ප්‍රකාශය කරන්නේ ඒ සඳහා අපි ලබාගන්න ඕන වෙබ්සාත්ක ආරකයක් එ වෙබ්සර්වර එක ඉඩ ලබාගන්න ඕන ඒ වගේම වසම් නාමයක් ඒඇන වේබඩවිට දාළ URLල් එකක් ලබාගන්න ඕ මේ දෙකමා පිට අන්තර්ජාලය හරහා මුදල් ගෙවල හෝ නොමිලේ ලබාගන්න පුළුවන් ඒවාගේම අපිළඟ තියෙන වෙබ්පිටුටික අන්තරජාලය තියන වෙබ්සර්වරය වෙත යවන්න ක්‍රමයක් හොයාගන්න ඕන එතන්දිී ඇතරම අපි පාවිච්චි කරන්න FB කියන ෆයිල් ට්‍රස්ෝට් පොටකෝල් එක ඒ සඳහා ඔබට පුළුවන් ඒ සඳහාම සකස් කල්ල තියෙන මුරදුකාංග භාවිත කරන්න මෙතෙදදි පවිච්චි කරන්න බලාපොරොත්ව වෙන ෆයිල් සිලා කියන විවෘතහා නිදහස්පුදුකා මේ හැම එකක් බගේම අනිවාරෙන් අවශ්‍ය වෙන හොඳ අන්තර්ජාල සම්බන්තාවෙන් මොකදස්ටමල් පාවිච්ි කල වෙප්පිටු හදන්න ඔට අන්තර්ජාල පහසකම් අවශ්‍ය නැති වුණත් අවසාන ව වෙප්පිටුව අන්තර්ජාලය ප්‍රකාශයට පත් කරන්න අන්තර්ජාල සම්බන්ධයක් අවශ්‍ය වෙනෝ හොඳ අපි බලමු ඉස්සෙල්ලම අපිට පුළුවන් අපිළඟ තියෙනවා වෙබ්බඩවිය හරිගස්සගන තියෙන්නේ ඇතට මං තනිපිටුවක වෙබ්පිටුවක් හදාගත්තා ඒ සඳහා මේ තියෙන්නේ වේපිටුව ඔබට දකින්න පුළුවන් මෙන මේ වෙබ්පිටුව තමයිමං අන්තර්ජාලය ප්‍රකාශය කරන්නයන් ඒ සඳහා ඉස්සෙල්ලම අපි ලබාගන්න ඕන යවාරල්ලෙ එහෙමනැත්තං ලිපිනයක් ඒ වගේම වෙබ් හොස්ට කරන්න බසර්වර එක ඉඩ ලබාගන්න ඕ ඒ සඳහා ඔබට පුළුවන් මුදල් ගෙවල ලබාගන්න මෙන්න මේ වගේ ගෝඩඩී වගේ වෙබ්බඩ වියක් හරහා පහසුවෙන් මුදල් ගෙවල ඩොමන් නාමයක්සා වෙබ්සර්වර එක ඉඩ ලබාගන්න පුළුවන් එහෙම නැත්තම් ඔබට පුළුවන් නොමිලේ ලැබෙන ඉඩක් පාවිච්චි කරන්න මෙතෙදි මම අද කතාබහ කරන්න බලාපොරොත්තු වෙන්නේ ට හැමෝන්ටම කරන්න පුළුවන් විදිහේ නොමිලේ ලබාගන්න වෙබ්බිඩක කොහොමද අපේ වෙබ්බඩ විය ප්‍රකාශයට පත් කරන්න කියලා ඇතටම නොමිලේ ලබා ගන්න වෙබ්විඩක කුඩා සයිට් එකක් නං පහසුවෙන් හොස්ට කරන්න පුළුවන් හෙම ත්තම් ප්‍රකාශයට පත් කරන්න පුළුවන් හැබැ ඔබ පාවිච්චි ගන්න වෙබ්බඩ වී තර්මක් විශාලන මේ සඳහා නොමිලේ ලබාගන්න ඉඩක් සෑහීමකට පත්වවෙන්නේ නැහැ ඒ සඳහා ඔබ අනිවාරෙන් මුදල්ගවලා ඩීඩක් ලබා ගන්න ඕ නමුත් ඔබ අන්තර්ජාල එමන ත වේපිටු හදීම පිළිබඳ උනන්දුුවෙන හෙමනැත්තං ඔබ ඒ සම්බන්දධ ඉගන ගන්න කරෙන්නම් ඔබට මේ ගැන ඉගෙන ගන්න නොමිලේ ලැබෙනේඩක් පාවිචි කරන්න පුළුවන් මං ඉස්සලම ඩොමෙන්නාමයක් ලබාගන්න බලාපොරොත්තු වෙන මං ඒ සඳහා මේ වෙබ් අඩවිය මං ්‍රී හොස්ටන් එයා .comම් කිය වෙබ් අඩ විය ගහිල්ලමං ඩොමෙන්නාමයක් ලබාගන්න ඩොමෙන්නාමේ අනිවාරෙන් මීට කලින් ලබාගත්ත නැති එකක් වෙන්න ඕන මං දෙනවා ඩොමෙන්නාමේ ඉන්ටෙක් ඊඩ කියන ඩොමෙන්නාමේ මම් බලනවා ගන්න පුළුවන්ද කියලා මීට කලින් කෙනෙක් ලබාගන නැත්තා එක ලබාගන්න පුළුව මෙතෙදද අපි නොමිලේ ලබාගන්න ඩොමෙන්නාමයක් නිසා එකට අතිරේක කොට සකයා එකතු කරන්නවා සබ් ඩොමෙන් එකක් විදිහට මෙතනෝ.comම් පාවිච්චි කර දැපිබලමු අපිට එක ලබාගන්න පුළුවන්ද කියලා ඔව මට එක ලබා ගන්න පුළුවන් එනිසා මම මගේඊමල්ඩසක ලබා දෙන්න ඕන මංමල්්‍රක ලබා දෙනවා ඒ වගේම පාස්වර්් එකක් දෙන්න ඕ මෙතන්දි ඇත්තටම පස්වර්ඩ් එකක් මං ලබා දෙනෝ බොහොම සරල පාස්වර්් එකක් මේ ඇත්තටම එතරම් හොඳ පස්වර්ඩ් දෙ එකක් නෙවේ නමුත් ම මේ උදාහන්නේ සඳහා පස්වර්ඩ් එකක් පාවිච්චිකන්න ඊළඟට මං මේ කොන්දේසිවල්ට එකගයි කියන ටික් එක දාලා කියට් කියෙන බට්න එක ඔබන ඉට පස්සේ මට ලැබෙනවා මෙන්න මේ විදි විස්තර ටික. මෙතන්ද ඉතාමත් වැදගත්ෙන විස්තර ටික තමයි මෙන්න මේ යුසනයම්ම ඉතාම් වැදගත් වෙනවා අපට යුසනයම් එකක් දී ලති යවා වන්න මේ විදිහට පාස්වර්ඩික මෙතිදි පේනවා ඇතරම පාසවර්ඩික වෙන කෙනෙකුට පෙන්න්නන්න හොඳ නැහැ. මුත් පෙතිෙන්දී ආදර්ශනයක් නිසා කැටලුවක් නහැ මකදම මේක දිගට පාවිච්ි කරන්න වෙබ්බඩ වියක් නෙවෙයි ඔබට ආදර්ශනයක් සඳහා විතරයි මේ පාවිච්චි කරන්නේ මෙතැදි ඔබට යුසනය එකක් අවශ්‍ය වෙනවා වෙබ්සර්වර් එත්තක සම්බාන්ධ වෙන්න ඒවගේම අපි ලබාදීපු පස් වඩ්ඩක ඕන වෙනෝ ඒ වගේම වැදගත් වෙනවා මෙන්න මේ p සර්වරයට සම්බන්ධ වෙන්න පාවිච්චි කරන්න ලිින්ක් එක එම නත්තං p සවරත් එක් එක සම්බන්ධාව ගොඩනගාගන්න ලිංක් එක ඉතාමත් වැදගත්වරම් ද මේටික තියෙන වරං අපිට පහසුවෙන් අපේ වෙබ්බඩ විය ප්‍රකාශයට පත් කරන්න පුළුවන් අපි සාමාන්‍ය මුදල්ගවල ලබාගන්න වෙබ්සර්වර එක ඉඩදි මේ ඊමේල් එකක් විදිහට අපට ලැබෙනවා ඒ වගේ අවස්ථාවක මේ පස්වර්ඩ් යුසනේම් වගේවා කිසිම කෙනෙකුට දෙන්න හොඳ නැහැ එහෙමනොත් අපේ වේබඩ විය අආනාරක්්ෂිත බවට පත්වන්න පුළුවන් හොඳයි දැන්ම මේටික පාවිච්චි කරලා මගේ p සවයට සම්බන්ධ වෙන urlල් එක ඒවගේම ලොගින් නම් එක පස්වඩඩක දීලා මගේ වෙබ්බඩ විය ප්‍රකාශයට පත් කරන්නයි සූදානම් වෙන් මං එක මිනිමස් කළ තියාගන්න මට එක අවශ්‍ය වෙන නිසා දැ අපිට ඕන වෙනවා අන්තර්ජාලයේ තියෙන ඈත තියෙන වෙබ්සර්වර එප සම්බාන්ධවීම සඳහා නුදුකාංගයක් අවශ්‍ය වෙනවා. එ සඳහාම විවෘත හා නිදහස් නමුදුකාංගයක් තියෙනවා ෆයිල් සිලා කියලා ඒ නොමිලේ ඉන්ටනට් හරහා ඩවන්ලෝඩ් කරගන්න පුළුවන් මං මෙතෙදි ෆයිල් සිලා පාච්චිකන්. මෙන මේ ෆයිල් සිලාවල ඔබ ලබා දෙෙන් ඕන අර අපිට යෝපු ඊමල් එකේ හෝ එම නැත්තං අර දර්ශනයවේ‍ය පනිවිඩේ ඇතිවිච්ච හොස්නේම් එක ඇතරමං හොස්නේම් එක විදිහට පාවිච්චි කරන්න ඕන TP තිත්් දෙකක්ටයිප් කළ ඇරි දෙකක් ඉට පස්ස මටආපු හොස්නේම් එක මං එතනටයි් කන් හොස්ටේම් එක විදිහට මට ලැබුණේ මෙන මේක ටඩ.යෝ.්ක කිය එක මං කොපි කරගන්න පිට පත් කරගන්න පිටපත් කරගන මෙතැන්ට එක මං ලබා දෙන fp යටතයක ලබා දෙනවා ඩ යුසනේම් එක විදිහටත් මං ලබා දුන්නේ ඒක මයි යුසනේ එක විදිහට ඔබට පේනවා ඇති මංදී ලතියෙන්නේ ඉටෙක්ඩ.ෝ.comෝම් කියන එක එක ලබා දෙවා අපේ ෆල් සිලා නුදුකාන්ගයට එට පස්වර්ඩ් එක මං මෙතර ටයි් කරන්න ඕන ඒවගේම අන්තර්ජාලය තියෙන වෙබ්සර්වරයක් සම්බර්ධ වෙන පෝට් එකක් තියෙනවා ගොඩක් ඒවඒ පෝට් එක විසි එක සමහල්ලාට එක වෙනස් වෙන්නත් පුළුවන්. හිට පස්ස අපි කවික් කනෙක් කියන බඩ්න එක එබ්වා හම අපේ අහනවා මේ වගේ පස්වඩ් සේව් කරන්නද වගේ අපේ අන්තරර්ජාලය පිළිබඳ ගැටලුවක් නැත්තන්තර්ජාල සම්බන්තාටිකොඳ ගැටලුවක් නැත්තා ඔබට පෙනේවි මේ තියන්නේ මේ පැත්ත තියෙන මගේ කම්පටරේ මනැතං අපිට ගැන් ලෝකල් හොස් එක කම්පටේ තියෙන ෆයිල්ස් ටි මේ තියන මගේ කම්පටරේ තියෙන ෆල්ස් ටික මේ තියෙන්නේ වෙබසර්වරේමනතා විමෝඩ් සයිට් එක දැන් මගේ පරිගාන කෙහනතන් ම එකට ගැනල් ලෝකල්මශින් එකේ තියෙන ෆයිල්ස් ටික දාන් නෝන මේ වෙබසර්වරේ තියෙන ෆෝල්ඩරේ ඇතුළට අපි බලමු එක් කොහොමද කරන්න කියලා මෙතැන්දි මම මගේ ඩෙස්ටප් එකේ තමයි ෆයිල් ටික තියෙන්නේ ඔට පෙනේවි ඩෙස්ටප් එක ං ඩෙස්ටප් ලික් කරන්නවා ඩෙස්ටප් කලික් කරහම වෙෙබ් කියලා මගේ ෆෝල්ඩ එකක් තියෙන මේ ෆෝල්ඩරේ මං විවෘර්ත කරගත්තත් ඒ විවෘත්ත කරගත්ත ෝල්ඩරය ඇතුරේ තමයි මේ ෆයිල් ටක තියෙන ඇතර මගේ ෆයිල්ස් දෙයි තියෙන් ඉන්ඩෙක්ස් කියන ෆයිල් එක සහසි. jpg කියනමජ් ෆල් එක ඔබට මතක ඇති අපේට ගැන අපේ පලවෙනි පාඩමේ දිීමං කිව්වා වෙබ්පිටුවක් හදනකොට පින්තූර ඒවගේම පාවිච්චි කරන්න වෙපට වීඩෝ පාවිච්චි කරනවනන් ඒවා එහ තන් ඕඩියෝ ෆල්ස් එක තැනක ගබඩා කරගන්න කියලා මෙමි කියන්න හේතු වනේ මෙටම කාරණාව නිසා මොකද අපි පාවිච්චි කරන්න මේජස් ෆල් වෙනත් තැරක සේව් කරල තිවුණොත් ඔබ තරම කපහස්ථාවට ලක් වෙන මේ වගේ අපප්ලෝඩ් කරන අවස්ථාව නිසා හොඳමදේ තමයි එකම ෆෝල්ඩ රැ ඇතුලේ සියලුම ෆල්ස් සකස් කරගන්නකමෙනැත් සේව් කරලා තියාගන්න එක ඒ වගේම වෙබ්බඩවක් හදන කොට වෙබ්බඩවී තියෙන්න්න පුළුවන් විධ ට ගණනාවක් සමාහට පිටු සියගානක් තියෙන්න්න පුළුවන් හැබැ අනිවාරෙන් ඔබ එක පිටුවක් ඉඩෙක්.ටම කියෙන නමින් සෙව් කළ යුතුමයි එතොට ඒක තමයි වෙබසර්වරය ඔබගේ වෙබ අඩ වයේ හෝම් පේජ් එක විදිහට හඳුන ගන් දැන් අපි මේ ෆල් දෙකම සලෙක්් කරලා මෙහෙම ඩ්‍ර් කරලා අපේ ප්‍රමෝඩ් සයිට් එකට දානෝ මෙ මෙම රක් කරන ටරක් කරලා මෙතරින් රිමෝඩ් සයිට් එකට අතාරිනෝ රිමෝඩ් සයි් එකට කනෙක්ව එකක් පෙන්න්න නො ඒකම අපිට අහනවා මේක අපප්ලෝඩ් කරන්නද කියලා මං එක ඕකේ කරන නැවතත්වේමසේ්ජ කනෝ ඊට පස්සයා රිමෝඩ් සයිට් එක මේක අපප්ලෝඩ් වෙන එක සඳහා යම් කාලයක් ගත වෙනෝ ඔබට පේනවා ඇති සක්සෙස් ල් ්‍රන්ස්ර් කියලාාව ෆල්ස්ෝඩ්දුු අපලෝඩ්න පස්සේ ඔබට දැන් ගැටලුවක් නැැ ඔබට බලන්න පුළුවන් දැන් මේ කලෝස් කරන්නවා ඔබට පහසුවෙන් බලන්න පුළුවන් අදාළ වා එක හරහා ගිහිල්ලා අපේ වෙ අඩවිය පේනවද කියලා තිරේ කුඩා කරත් ඔබට පෙනේව එක මේ තියන අපිහදපු වෙබ් අඩ විය අන්තර්ජාලය තැන් තර්ශනය වෙනවා මේක ඕනම කෙනෙකුට බටත් දැම් බලන්න පුළුව මෙන මේ url එක හරහාටෙක්.tdu..com හරහා ඔබටත් බලන්න පුළුව මෙන මේ විදිහට තමයි අපි විසින් සකස්කරපු වෙබ්බාඩවියක් අන්තර්ජාලයේ ප්‍රකාශයට පත් කරන්න හොදැව සමට ස්තුතියි